හයි ගයිස් කොහොමද? ඔන්න TRCSL එකෙන් අලුතෙන් නෝටිස් එකක් දාලා තිනවා. ඒක තමයි 2024 ඉඳලා ගේන හැම ෆෝන් එකක්ම TRCSL Approved ෆෝන් වෙන්න ඕනේ කියලා. අනිත් එක තමයි TRCSL Approved නැති ෆෝන්. ඒ කියන්නේ Approve කරලා ගේන්නේ නැති ෆෝන් වල මොකද්ද වෙන්නේ කියන ඒකලු තාම කියලා නැහැ. මේ වගේ එකක් පකිස්තාන් වල තියෙනවා. ඒකට ඒගොල්ලන්ගේට කියන්නේ PTA ලයිසන් එක කියලා. ඒත් මේ වගේමයි. මේක USA වලත් තියෙනවා. ඒ කියන්නේ මේකෙන් වෙන්නේ network දැන් අපි හිතමුකෝ කවුරු හරි ෆෝන් එකක් කරගම් කරා කියලා. එතකොට මේ network එකකට පුළුවන් මේ ෆෝන් එක blacklist දාන්න. දැම්මට පස්සේ ඒ කිසිම ෆෝන් එකක් වැඩ කරන්නේ නැහැ blacklist දැම්මට පස්සේ. Lost mode දැම්මට පස්සේ. ඔය USA AT&T වගේ network වල blacklist දාපු ෆෝන් ලංකාවට කියනවනේ unlock කරලා පාවිච්චි කරන. අන්න ඒ වගේ ලංකාවතුල තමයි මේ solution යන්නේ නැහැ ඒකට. මේවේ ඇත්තම ලංකාවේ කරනවා නම් හොඳයි. මොකද දැන් ලංකාවේ ෆෝන් එකක් නැති වුණොත් ඒක යූස් කරන්න පුළුවන් නේ හොරගම් කළා ඒක හොයා ගන්නවා. පොලිසියට report කරොත් ඒක හොයා ගන්න පුළුවන් ඒක වෙනම කතාවක්. හැබැයි මේ කරන දේ හොඳයි. මොකද ඊට පස්සේ කාඩවත් කා දැන් අපි හිතමුකෝ හොරගම් කරපු ෆෝන් එකක් හම්බුණා. Android එකක් නම් ඒක FRP lock එකක් තියෙනවා. ඒක unlock කරලා යූස් කරන්න පුළුවන්. හැබැයි ඒකට ආපහු SIM එකක් දැම්ම කියලා ඒක යූස් කරන්න බෑ. සිග්නල් එන්නේ නැහැ. අන්න එක තමයි මේ මේකේ තියෙන වටිනාකම TRCSL approved phone මේක හරියට මේගොල්ලෝ ක්‍රියාත්මක කරොත් හොඳයි. ඒක කරයිද නැද්ද කියන්න දන්නේ නැහැ. බලමු මොකද්ද වෙන්නේ කියලා. මේ සිස්ටම් එක ලංකාවේ හරියට ඉම්ප්ලිමන්ට් කරොත් හොරගම් කරන කිසිම ෆෝන් එකක් ලංකාවේ තුල යූස් කරන්න බෑ මේ නම් එක චේන්ජ් කරන්න නැතුව. ඕක තමයි සරලවම කියනනම් වෙන්නේ. අනිත් දේ තමයි මේක දැන් 2020 මේගොල්ලෝ කිව්වේ තාම ක්‍රියාත්මක කරලා නැහැ. දැන් 2024 දී තායි නෝටිස් එකක් දැම්මා. 2024 දී ක්‍රියාත්මක කරනවද නැද්ද කියලා බලාගෙන ඉන්නේ. ඒක කරනවා නම් හොඳයි මේක. එතකොට TRCSL approved නැති ෆෝන් යූස් කරන්න බෑ. approval තියෙන ෆෝන් විතරයි යූස් කරන්න පුළුවන්. හැබැයි ෆෝන් එකක් නැති වුණොත් ඒ ෆෝන් එක report කරපු ගමන් ඒ ෆෝන් එකට signal එන්නේ නැහැ. එතකොට හොරගම් කරපු ෆෝන් එකෙන් ඇති වැඩක් නැහැ. ඔයගලන දැන් තියෙන ෆෝන් එක TRCSL approved නැද්ද කියලා බලා ගන්න පුළුවන්. ඒකට කරන්න තියෙන ඔගේ ෆෝන් එකේ IMEI number එක ගන්න. normal dial pad එකට කියලා *#06# dial කරන්න. ඊට පස්සේ එනවා IMEI number එක. ඒ IMEI number 15 digit number එකක් එන්නේ. ඒක 19.9 ට IMEI space ඔයගේ IMEI number එක type කරලා send කරන්න message එකක්. එතකොට ඔයාලට එනවා ඔයගේ ෆෝන් එක TRCSL registered නැද්ද කියන එක. ෆෝන් එක ඒගොල්ලෝ මේ රිප්ලයි එකක් එනවා. ඒකෙන් බලා ගන්න පුළුවන් ආගේ ෆෝන් එක TRCSL approved device එකක්ද නැද්ද කියන්නේ. මේ කිව්ව දේවල් ගොඩක් කිව්වේ මේ සෑහෙන සරල භාෂාවෙන්. මොකද ටෙක්නිකලි පැහැදිලි කරන්න කිව්වොත් මේක ගොඩක් ලොකු විස්තර කියන්නත් වෙනවා. මේ ගොඩක් අයට තේරෙන්නෙත් නැහැ. ඒකයි අර මේ සරලව පැහැදිලි කරේ. මේ සිස්ටම් එකේ නේක හොඳයිද නැද්ද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අනිත් එක මතක් කරන්නේ subscribe කරන්න.